This is Other Verana, and you are watching Late Night News. අයිබෝවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කිරීමේ දේශීය සන්නාමය අද දෙරණ. අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්රකාශයට මම කලින්දු කරුණාරත්න. ප්‍රථමයෙන් සිරස්තල. දියුණ පිටියේදී STF සහ අපරාධකරුවන් අතර වෙඩි හුවමාරුවෙන් අයෙක් මරුට. රාජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාතියෙක් අත්අඩංගුවට. සයිටම් තීන්දුව තව දින දෙකකින්. යුදවිරුවන් පාවා නොදෙන පොරොන්දුවට නීත්‍යානුකූල භාවයක් නැහැ. එක්සත් ජාතීන්ගේ නියෝජිතයා කියයි. So it seems to me that is a promise that would be very, very difficult to fulfill. දිවුලපිටියේ හේන්පිට ගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධකරුවන් පිරිසක් අතර අද දහවල් සිදු වූ වෙඩි හුවමාරුවකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. සිද්ධියෙන් පසු සැකකරුවන් 7 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. දිවුලපිටිය දූනගහ බල්ලපාන මාර්ගයේ හේන්පිටිය ගෙදර ප්‍රදේශයේ අපරාධකරුවන් පිරිසක් සැරිසරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට අද දහවල් තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුරුවලට අනුව නිලධාරීන් රථයකින් අදාළ ස්ථානයට ළඟා වී මාර්ගයේ සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලින් 2 දෙනෙකු පරීක්ෂා කිරීමට උත්සාහ දරා තිබුණා. ඒ අවස්ථාවේ තවත් වෑන් රථයක්ද ඒ ආසන්නයට පැමිණ ඇති අතර තවත් පොලිස් විශේෂ කාර්ය බලකා රථයක් එම රිය ලුහුබැඳ පැමිණ තිබුණා. එහිදී පොලිසිය පැවසුවේ මාර්ගයේ සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙත වෙඩි තබා ඇති බවයි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් සැකකරුවන්ට ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර වෙඩි තැබීමෙන් සැකකරුවන් 2 දෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. එකට ඉතරේ පටපට ගෑව පටපට ගානකොට අපි ඩග්ගා ඊට බැස්සා. බැලලා මන් දිව්වා රතෙන් යනකම්. ස්ටිෆි කටි ළඟට එන්න එපා කිව්වා. 5-6 දෙනෙක් අර කාණුවේ බුදි කරවල මුණින් අතර බුදි කෙරුවා කෙනා. එයාලා අර වෑන් එක සුදු වෑන් එක සම්පූර්ණම චෙක් කරුවා ස්ටිෆි කටි. සාමාන්‍ය විනාඩි 5ක් විතර වගේ ඇහුණා වෙඩි 6ක් 7ක් වගේ ඇහුණා. තුවල් ලැබූ එක් සැකකරුවෙකු දියුලපිටිය මූලික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති අතර මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගම්පහ මහරෝහලට මාරු කර යවූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ හිටපු නාවික හමුදා සාමාජිකයෙක් වන නිල්පනාගොඩ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි නාවලගේ කුෂාන් තක්ෂිල කුරේ නැමැත්තෙක්. ඔහු සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා. තුවාල් ලැබූ අනෙක් සැකකරු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ මහරෝහලට ඇතුළත් කරනු ලැබුවා. මේ සිද්ධියට අදාළව වෑන් වතේද සමගින් සැකකරුවන් 7 දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට අතර ඔවුන් සන්තකයේ තිබී පිස්තෝල 2ක් ප්ලාස්ටික් පිස්තෝලයක් සහ අත්බෝම්බයක්ද සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට සැකකරුවන් අතර බස්නාහිර පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්දීර් රොඩ්‍රිගෝ මහතාද සිටින බව වාර්තා වන අතර ඔහු රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ඥාතියෙකු බවද සැලකෙනවා. කෙසේ වෙතත් අදාළ මන්ත්‍රීවරයාගේ නිවසේ සිදු කළ පරීක්ෂාවකදී ජීව උණ්ඩ 115ක් පිස්තෝල රඳවණයක් සහ වෙඩි නොවදින කබායක් සොයාගත් අතර මන්ත්‍රීවරයාගේ බිරිඳ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගෙන වත්තල පොලිසියට බහර දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය තව දින 2කින් පමණ ප්‍රකාශයට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දෙහිඔව් විට පැවති ආගමික උත්සවයකදී. The big story. උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන්ගත් හෙලිකොප්ටර් යානය රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයට බැස වූ අවස්ථාවේ පාසලේ දරුවන්ගෙන් හිමි වූයේ මෙවන් ප්‍රතිචාරය. ජනාධිපතිවරයා දරුවන්ගේ ගැටලු කිහිපයකටද එහිදී අවධානය යොමු කළා. මේ අතර දෙහිඔව් විට තිඹිරිපළ ශ්‍රී අභිනවාරාමේ රන්වැට නිරාවරණය කිරීම අද පසොරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාතින් සිදු වුණා.
දැන් පහුගිය සතියේ මම කිව්වා මේ රටේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන සයිටම් විද්‍යාලයේ ප්‍රශ්නය වෛද්‍ය ශිෂ්‍යයින්ගේ විශ්වවිද්‍යාලවල ඇති වෙලා තිබෙන තත්ත්වයක් නොසන්සුන්තාවයත් සමග මේ සතියේ අපි මේ සඳහා රජයේ අවසාන විසඳුම නිවේදනය කරනවායි කියන එක. අපි අද දවාලේ ස්ට්‍රැස් වුණා. ඊට අදාළ සියලුම පාර්ශව මේ සතිය තුල තව දවස් දෙකකින් තුනකින් අපි රජයේ ඒ සම්බන්ධයෙන් ස්ථාවරය ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා රජයක් විදිහට කටයුතු කිරීමේදී එන විවිධ ගැටලු සහ අභියෝග ඒ සියල්ල සාකච්ඡාවෙන් සංවාදයෙන් කරුණු බෙදා හදා ගැනීමෙන් තොරතුරු එක් රැස් කිරීමෙන් ඒ තුල තමයි අපි සෑම විටම විසඳන්න විසඳුම් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අතර සයිටම් ගැටලුව විසඳීමට ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය පිළිබඳව රටම අවධානයෙන් බලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජිතයින් සඳහන් කළේ අර්බුදය විසඳීමට ජනපති සහ අගමැති ගන්නා සැබෑ උත්සාහයන් පරාජය කිරීමේ කුමන්ත්‍රණයක්ද දියත්වන බවයි. එන්ජිඔ එකකින් පඩිගන්න පිරිසක් එකතු වෙලා සමන් රත්නප්‍රියලා ගාමිණී වියන්ගොඩ සරත් විජේසූරිය වගේ පුද්ගලයෝ අතිගෞරවනීය ත්‍රිනායක ස්වාමින් වහන්සේලාගේ ඉල්ලීම් හැල්ලුවට ලක් කරමින් කතා කර. මේ අයට තියෙන අයිතිය මොකක්ද? විශේෂඥයන්ගේ දැනුමට වැඩිය මේ අයගේ දැනුම වැඩි උනේ කොහොම? උපදෙස් දෙන්න එතුමන්ලට තියෙන සුදුසුකම් මොකද්ද? සමන් රත්නප්‍රිය කියන්නේ පිරිමිනාස් කෙනෙක්. මොන අයිතිවාසිකමක් යටතේද මහානායක හිමිපාණන් වහන්සේලාට මේ විදියට අපහාස කරන්නේ? කිරියල්ල මහත්තයා පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ජනාධිපතිතුමා තමන්ගේ ස්ථාවරය අද දවසේ ඇතුළත, ඒ කියන්නේ සඳුදා දිනේදී ප්‍රකාශයට පත් කරනවා කියලා. ජනාධිපතිතුමා ඉඟි කරපු විදිහට පාරේ විරෝධතා දක්වන ශිෂ්‍යයන්ට, දෙමාපියන්ට, ආචාර්යවරුන්ට, වෘත්තීය සමිතිවලට පිළිගත හැකි මට්ටමේ විසඳුමක් ඉදිරිපත් කරන්න එතුමා බලාපොරොත්තු වෙනවා කියන එක තමයි ජනාධිපතිතුමාගේ ප්‍රකාශය ඔස්සේ කිව්වේ. මුළු රටම මේ වෙනකොට දැස් දැල්වා බලාගෙන ඉන්නවා. අපි අද දවස තුල ලිඛිතව ඉල්ලීමක් කළා ගරුතර මහා සංඝරත්නය ඉදිරිපත් කරපු ඉල්ලීමට සවන් දීලා ඊට අනුකූල වන විදිහට මේ විසඳුම අද හෙටම ප්‍රකාශපත් කරන්න කියන ඉල්ලීම ජනාධිපතිතුමාගෙන් කරන්න. ජනාධිපතිවරයෙක් සතු වගකීම තේරුම් අරගෙන තමයි එතුමා ප්‍රකාශ කරන්නේ මේ ගැටලුවට විසඳුමක් මම දෙනවා කියන එක. ඒතර මේ විසඳුම හිර කරමින් මේ විසඳුම ව්‍යාජ විසඳුමක් බවට පත් කරන්න කුමන්ත්‍රණය කරන පිරිසක් ඉන්නවා කියන එක. ඉතිහාසය අරන් බැලුවොත් කුමන්ත්‍රණ කරලා තියෙන දේශපාලඥින්ගේ නාමලේඛනයේ සයිටම් රැකගැනීමේ ව්‍යාපාරයේ ඉන්න ඇමතිවරුන්ට හිමි වෙන්නේ ඒ කුමන්ත්‍රණකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රබල ස්ථානය. SB දිසානායක, ලක්ෂ්මන් කිරියැල්ල, රාජිත් සේනාරත්න වගේ අය කිසිදු දවසක එක පක්ෂයක් වෙනුවෙන් පෙනීඩපු පිරිස නෙමෙයි. වරප්‍රසාද, වරදාන, තමන්ගේ තිබෙන වැරදි ඒ වසා ගන්න විවිධ පාර්ශ්වයන් ගත්ත තීරණ අතරේ ඒ කුමන්ත්‍රණකරුවන් පැහැදිලිව පේන්න ඉන්නවා. මේ කුමන්ත්‍රණකරුවන් මේ සයිටම් අරගලය හරහා කුමන පක්ෂයේ නායකයව විනාශ කරන්න යනවාද කියන කාරණය මේ රටේ පක්ෂ නායකයෝ තේරුම් ගත යුතුව තියෙනවා. මේ දේශපාලඥයෝ රැළට තමන්ගේ නායකයව විනාශ කිරීම අරුමයක් නෙමෙයි. හිතන්නකෝ දන්ත වෛද්‍යවරයෙක් වෙලා ගිහිල්ලා පාර්ලිමේන්තුවක් විනාශ කරලා තමන්ගේ පක්ෂවල නායකයෝ විනාශ කරලා මුළු සෞඛ්‍යයක් විනාශ කරන්න පිඹුරුපත් හදන මිනිස්සෙක් වෛද්‍යවරයෙක් වුණා නම් මේක කොහොම විනාශ කරයිද කියලා. මේ අතර උසස් අධ්‍යාපන අමාත්‍යවරයාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අවසන් තීරණයක් කරන්නේ නැහැ, නමුත් සයිටම් ගැටලුව විසඳන්න යෝජනා වගයක් සාකච්ඡා වුණා. ඒක මේ සතිය ඇතුළත අපි පොලිෂ් කරලා ඉදිරිපත් කරනවා. දැන් ඔක්කොම ලහනවා ආණ්ඩුවේ මෙසු මොකද්ද කියලා. මේ ප්‍රශ්නේ ඇති කරේ ආණ්ඩුවද? ළමයි පන්ති වර්ජනය කරුවානේ. ප්‍රශ්නේ ඇති කරේ ළමයි. ඒ වෛද්‍යවරු ඉස්සෙල්ලාම මේගොල්ලන්ට කරන්න තියෙන්නේ පන්ති වලට ඇවිල්ලා මේ වැඩ වර්ජන නවත්තන එක. ඉතින් ඒගොල්ලන්ගේ අතේ තමයි විසඳුම තියෙන්නේ. අපේ අතේ විසඳුම නැහැ. ඒගොල්ලෝ පන්ති වලට එන්නේ නැහැ වැඩ වර්ජනය කරලා අපේ විසඳුම ඉල්ලනවා. මේ වෛද්‍යවරු හදන්නේ මේ ළමයෙන් විනාශ කරන්න. මේ වෛද්‍යවරුන්ට සාප වෙනවා. ඒ සාපේ ඒගොල්ලන්ට එන එක එනවා වෛද්‍යවරුන්ට මේ කරන අසාධාරණය. යුද විරුවන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග නොගන්නා බවට දේශපාලකයන් ලබා දී ඇති පොරොන්දුව නීතිය හමුවේ පිළිගත නොහැකි හුදු දේශපාලන ප්‍රකාශයක් බව එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු පැබ්ලෝඩි ග්‍රිෆ් මහතා පවසනවා. මේ මාස 10 වනදා සිට මෙරට නිරීක්ෂණ චාරිකාවක නිරත වූ පැබ්ලෝඩි ග්‍රිෆ් මහතා සිය නිරීක්ෂණ චාරිකාව අවසන් කරමින් අද එක්සත් ජාතීන්ගේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළා. Process is nowhere close to where it should have been more than 2 years later. I note with concern the use of rhetoric about war heroes never being brought to trial. This seems to me to misrepresent the target of transitional justice accountability measures, and also by forgetting
that no one who has committed violations of human rights or the laws of war deserves to be called a hero. I will add that the promise mentioned above regarding war heroes is a legally unenforceable political statement. Needless to say, it offers absolutely no warranty internationally. As the recent case presented in Brazil against a former member of the armed forces demonstrates, accountability will be sought either here or abroad. You spoke about the case presented in Brazil against the National General. You spoke about the statement where Sri Lankan government leaders continues to make war heroes will never be brought to trial. So did you speak to the President Sirisena or the Prime Minister who keeps continuing saying this in your meetings with him? The only thing that can be said with total certainty is that the case presented in Brazil against a former member of the Sri Lankan armed forces is the tip of an iceberg. That predictably you can expect many, many cases of this sort in the future. The promise that war heroes will always be completely shielded is a promise that, strictly speaking, has a legal dimension that can only be determined by the appropriate organ of the judicial system, in the Sri Lankan case, the Office of the Attorney General. Promises made even by the political leadership about the fate of legal cases constitute a violation of judicial powers. So it seems to me that that is a promise that would be very, very difficult to fulfill. 2007 වසරේ මියන්මාරයේ සිට මෙරටට ගෙන් වූ ඇතුන් දෙදෙනා වෙනුවෙන් කිසිදු ගෙවීමක් නොකළ බව ශ්‍රී දළදා මාලිගාව පවසනවා. රුපියල් කෝටි 26කට අධික මුදලක් මෙම ඇතුන් දෙදෙනා සඳහා ගෙවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මේ බව සඳහන් කළා. තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පත් කළ බව පැවසෙන ඒක පුද්ගල කමිටුවක වාර්තාවක් පදනම් කරගනිමින් ප්‍රසිද්ධ මාධ්‍ය කිහිපයක් මියන්මාරයේ සිට දළදා මාලිගාවට අලියෙක් ගෙනීමේ ප්‍රවෘත්තියක් අද වාර්තා කර තිබුණා. එහි දැක්වුණේ 2007 වසරේ මෙම අලියා මෙරටට රැගෙන විත් ඇති අතර රුපියල් කෝටි 26කට අධික මුදලක් මේ සතා වෙනුවෙන් ගෙවා ඇති බවයි. නමුත් දළදා මාලිගාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ 2007 වසරේදී මියන්මාරයෙන් එවැනි විශාල මුදලක් ගෙවා අලියෙකු ගෙන්වාගෙන නොමැති බවයි. මෙම අලියා සම්බන්ධයෙන් තොරතුරු කරලියට පැමිණෙන්නේ දෙවේනේ අලියතුන් ලියාපදිංචි කිරීම සහ වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීමේදී සිදු වූයයි කියන අක්‍රමිකතා සෙවීමට 2015දී පත්කරන කමිටුවක තොරතුරු මත පදනම්වයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතිත්වෙන් යුත් එම ඒක පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව 2016 වර්ෂයේදී විෂයභාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත බාර දී තිබෙනවා. එම වාර්තාවේ අඩංගු කරුණු අතර රේකු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකුගෙන් ලද පැමිණිල්ලකට අදාළව ශ්‍රී දළදා මාලිගාව මියන්මාරයෙන් කළ බව පැවසෙන අලි ගනුදෙනුව වෙනුවෙන් රුපියල් කෝටි 26කට අධික මුදලක් ගෙවා තිබෙනවා. එම ගෙවීම් තහවුරු කිරීමේ රිසිට් පතක්ද මෙහිදී කමිටුවේ අවධානයට ලක්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබුණා. නමුත් කමිටුව වැඩිදුරටත් පවසන්නේ අලියාගේ සැබෑ වටිනාකම රුපියල් 25,15,91,500ක මුදලක් බවයි. ජාත්‍යන්තර වෙළඳ පොලේ අලියෙකු වෙනුවෙන් පවතින සාමාන්‍ය වටිනාකම රුපියල් කෝටියත් කෝටි එකහමාරත් වැනි මුදලක් බව පවසන එම කමිටුව මෙය වංචාවක් බවට නිගමනය කරන අතර මීට වගකිවයුත්තන්ට පරීක්ෂණයක් සිදුකර දඩුවම් ලබා දෙන ලෙසද විෂයභාර අමාත්‍යවරයාට නිර්දේශ කර තිබුණා. මේ සම්බන්ධයෙන් අප ශ්‍රී දළදා මාලිගාවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ 2007 වර්ෂයේ මියන්මාරයේ සිට මාලිගාවට අලියෙකු මිලදීගෙන නොමැති බවයි. එම වසරේදී මියන් රාජා සහ බුරුම රාජා නම් වූ ඇතුන් දෙදෙනෙක් අවශ්‍යතාව මත මාලිගාවට මියන්මාරයෙන් පරිත්‍යාග කෙරුණු බවත් ඒ සඳහා කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් ශ්‍රී දළදා මාලිගාව තහවුරු කරනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දේවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ මෙවැනි පරිත්‍යාගයකදී රේකු නිෂ්කාදන සඳහා මිල තක්සේරුවක් සිදු කරන බවයි. ලෝකයේ ජාත්‍යන්තර සම්මුතිය අනුව සයිතිස් නීතිය අනුව රටකින් රටකට ප්‍රාන්තිකින් ප්‍රාන්තයකට සත්වෝද්‍යානකින් සත්වෝද්‍යානයකට අලියතුන් හුවමාරු කර ගැනීමක් හෝ පරිත්‍යාගයක් වශයෙන් තමයි අලියතුන් ලබා දිය හැක්කේ. ඒ අනුව මනාව පිළිබිඹු වෙනවා. මේ සඳහා ගනුදෙනුවක් කළ නොහැකි වගේ ඒ වගේම මා වගකීමෙන් යුතුව දළදා මාලිගා දියවඩන නිලමේ හැටියට ප්‍රකාශ කරනවා. දළදා මාලිගා අනුමතනය මේ සඳහා කිසිම මුදලක් මිලදී ගැනීමට වැය කර නොමැති අතර ඒ වගේ නමුත් පරිත්‍යාගශීලීන් විසින්
මේම සතුන් දෙදෙනාට වටිනාකමක් ඒ අදාළ ලියකියවිල්ල සඳහන් කර තිබුණා. ඒ ලියකියවිල්ලෙන් උපුටාගෙන මේ සඳහා මුදල් වැය කරනවා තිබෙනවා කියන එක සමාජගත කිරීමට යම් පුද්ගලයන් ගත්ත උත්සාහයක ප්‍රතිඵල එදා 2008 සිදු වුණා. ඒ නැවතත් ඉස්මතු වීමක් හැටියට මා සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී. ව්‍යවස්ථා කෙටුම්පත් අතුරු කමිටුවේ වාර්තාවේ ඒකීය භාවය සම්බන්ධව ඉදිරිපත්ව ඇති ඔරුමිත්ත නාඩු වචනය ගැටලු සහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා. ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද රැස්වීමෙන් පසු එම තීරණ දැනුම් දෙමින් එහි සභාපති නීතිඥ යුආර් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. මෙතෙක් කල් පවත්වාගෙන ආපු ඒකීය රාජ්‍ය කියන මතයට යම් පහරක් දමිළ භාෂාවෙන් ඉදිරිපත් කර තිබෙන ඒ වචනය නිසා ඇතිවෙනවාය කියන තර්කය අප විත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අදාළ වචනය ඔරුමිත්ත නාඩු. එතකොට ඒකීය භාවයක් එහි සඳහන් නොවන බවට පැහැදිලි. රජය විසින් ප්‍රකාශ කරනවා ඒකීය භාවයට කිසිදු කැළලක් හානියක් සිදු නොවන පරිදි කටයුතු කරනවා කියලා. අපි එය විශ්වාස කරන නමුත් මේ තිබෙන වචනය මත අපගේ නීතිච්ච ප්‍රජාව ජනතාවට දැනුම් දෙනවා. ඒ පිළිබඳව යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. ජනාධිපති නීතිච්ච රොමේෂ් සිල්වා මහතා විසින් මේ සාකච්ඡාවට දාල කරගත යුතු ප්‍රශ්නාවලියක් සකස් කර ඒවලා තිබුණා. ඒ ප්‍රශ්නාවලියට අනුකූලව ඉදිරියේදී රජයේ පැහැදිලි ස්ථාවරය ප්‍රශ්නවලට පිළිතුරු ලෙස සපයන්න යුතු බවට අද තිබුණු ඒ විශේෂ සභා රැස්වීමේදී තීරණය කරනු ලැබුවා. ප්‍රශ්නමාලාව සම්බන්ධයෙන් කෙටි අපිට පැහැදිලි කරන්න බෑ. රජයට නව ව්‍යස්ථාවක් අවශ්‍යතාවයේ තිබෙන්නේ කුමක් නිසාද? අතුරු වාර්තාවේ තිබෙන කරුණු ඉතාමත්ම පැහැදිලිව දක්වා තිබෙනවාද? ඒකීය රාජ්‍ය කියන සංකල්පය සෑම භාෂාවක් තුළින්ම කියවෙන්නා අර්ථයද තිබෙන්නේ? බලය බෙදීම පිළිබඳව පැහැදිලි අර්ථ නිරූපණයේ කුමක්ද? බලය බෙදීම තුළින් යම්කිසි විදිහකින් ඒ බලය මධ්‍යගත බලයට යම්කිසි හානියක් සිදු වෙනවාද? ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම එය අවලංගු කර වෙනත් විදිහක තත්ත්වයක් ඇති වෙනවා නම් කරුණු ලබන්නේ කොයි ආකාරයටද කියන එක සම්බන්ධයෙන් අප දැනගත යුතුව තියෙනවා පැහැදිලි කිරීමක්. ඊළඟට ව්‍යස්ථා සම්බන්ධව වෙනම අධිකරණයක් පිහිටුවනවා නම් ඒකට කොහොමද විනිශ්චයකාරතුමල්ලපත් කරන්න කියන එක ගැන නීති සංගමයේ ඒ ගැන අවධානය යොමු කරන බවටත් අපි දැනුම් දෙනු ලැබුවා. කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක් ගැබ්ගෙන ඇතැයි පවසමින් එය පාසලින් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් හැඳවා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඒ සම්බන්ධයෙන් අපි පළාත් අධ්‍යක්ෂකවරයාගෙන් වාර්තාවක් ඉල්ලලා තියෙනවා. විශේෂයෙන් මේ පළාත් සභා පාසලක් අධ්‍යාපනයේ මෙවැන දේවල් සිදු වී තුනේ අද එම වාර්තාව ආවට පස්සේ ඒ පළාත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවට සමහර මාධ්‍ය වලින් සහ සමහර අන්තවාදීන් හදන්න යන කළු චරිතයක් මෙතන මවා ගන්න ඕනේ නැහැ. එපාම කියන්න බෑනේ කෙටුම්පතේ දෙක වැරදිනේ. ඉස්සෙල්ලා දැනගන්න ඕනේ කෙටුම්පතයි පණතයි කියන්නේ මොකද්ද කියලා. රාජ්‍ය සේවයේ හැමෝටම පුළුවන් නම් වසර පහෙන් පහට මාර්විම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න ගුරුවරුන්ට විතරක් එසේ විය නොහැකි කියලා කියන්න බෑනේ. නෑ, ඒක ශ්‍රී ලංකා දහස් පක්ෂයෙන් අහන්න ඕනේ එකක්. ආණ්ඩුව එකක්, පක්ෂය එකක්. මම නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකකමක් දුන්න නම් මම ඒ සම්බන්ධයෙන් මගේ ප්‍රචාරය කියන්න ඕනේ. වැරද්දක් වෙලා තියෙන නම් කොහෙවත් ඒක ජනතාව තීරණය කරන්න ඕනේ. ජනතාවමනේ ඕගොල්ලෝ පත් කරලා එවන්නේ. අපි කිසි විටකත් ඡන්දය කල් දාන්න උවමනාවක් නැත. කොහොම කරත් තව මාස 3ක් ඇද ඡන්ද එනවා. පුළුවන් නම් දිනා ගන්න කියලා අභියෝග කරනවා අපි. ග්‍රාමීය සමාජය තුල පවතින සැඟවුණු දුගී භාවය දේශපාලඥයින් හට නොපෙනෙන බව නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද හම්බන්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. සෙත් නිතුගම ග්‍රාම ශක්ති ගම්මානයේ ඉදිකිරීම අද නිවාස හා ඉදිකිරීම මත සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අදටත් අපේ රටේ ලක්ෂ ගණනින් ජීවත් වෙනවා අහිංසක අසරණ පවුල්, අන්ත දුගී දුප්පත් භාවය. මේ දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට අපි මේ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කරගෙන යනවා. දේශපාලඥයෝ බොහොම දක්ෂයි. තමන්ට වාසිදායක සංඛ්‍යාලේඛන නිර්මාණය කරලා රටට ඉදිරිපත් කරනවා.
දැන් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියනවා අපේ රටේ තිබෙන්නේ 6.7% දුප්පත්කමේ ප්‍රතිශතයක් කියලා. මම එඩිතරව පැහැදිලිව කියනවා මේ 6.7% දුප්පත්කමේ ප්‍රතිශතය වැරදි සංඛ්‍යා ලේඛනය. රට පුරාවටම යනකොට අපිට පේනවා ඔය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට ඔය සංඛ්‍යා ලේඛන නිර්මාණය කරන කණ්ඩායමට නොපෙනෙන සැඟවිච්ච දුප්පත්කම. මේ සැඟවිච්ච දුප්පත්කම බොහෝ දේශපාලඥින්ට මගහැරෙනවා. කෙතරම් විවේචන එල්ල වුවත් තමයින් තව තවත් ශක්තිමත් වන බව එක්සත් ජනතා නිදහස් සඳහන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පස්සරුවේ තංගල්ලේ පැවති පක්ෂ බලමණ්ඩල රැස්වීමකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම ඊයේ පස්සරුවේ තංගල්ලේදී පැවැත්ුණා. පහුගිය දවස්වල උද්ඝෝෂණයක් කරනවා. හැබැයි වරාය උද්ඝෝෂණයට ගෙන ආසනගෙන් අඩු ගාණේ දිස්සෙන් එකක්වත් ගේන්න බැරි වුණා. මොකද ඒකට හේතුව මිනිස්සු දැනුවත් වෙලා තිබුණේ එහෙම කිසිම ගනුදෙනුවක් වෙලා නැහැ කියලා. ඒ වගේම මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාවගේ සාසයක් තිබුණා. ඒ නිසා තමයි ගොඩක් සෙනග සහභාගී කරගන්න බැරි වුණේ. නමුත් අවසානයේ මොකද්ද වුනේ? අහිංසක මිනිස්සු හිරගෙවල් වලට යන්න සිද්ධ වුණා. මේ ඔක්කොම හිරගෙවල් වලට ගියේ වැඩි දිනක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. මේ අපිට සතුටුද? නෑ. ඒ අම්මලා මට කතා කරලා කියනවා අපේ අය බේරලා දෙන්න කියලා. අපි මේ දේශපාලනේ කාටවත් හිරියර කළා දේශපාලනයක් කරන්න අපි පුරුදු වෙලා හිටියේ නෑ. අපි සතුටු නෑ. ඒ අය හෙටත් නිදහස් කරගන්න පුළුවන් නම් අපි නිදහස් කරගන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට හානියක් වෙන. එතකොට ඔය කාටත් ඉස්සෙල් ඇවිල්ලා පෙරමුණේම මාඩි වෙන්න වෙන කවුරුවත් නෙමෙයි. මහින්ද අමරවීරේ කියන එක තමුන්නාන්සලත් එක්ක මම මේ අවස්ථාවේ කියනවා මඩවලට මම බය නැහැ ගහන්න ශක්තිමත් වෙන කෙනෙක්. දැන් සිව්දෙස විශේෂාංගය. දරගම් නගරයේ රජයේ රෝහලේ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සංජීව මහතා අද අපමත උදාහැරුණා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් අපමත උදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. එය අනුව රුපියල් ලක්ෂ 5ක පුද්ගලික ඇපයක් සහ ඇපකරුවන් වශයෙන් ඔහුගේ මව සහ පියා අත්සන් කළ යුතු බවට විනිසුරුවරයා නියම කර තිබෙනවා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය අද කොළඹ අධිකරණ අමාත්‍යාංශයේ ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ දේශපාලන සිරකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහනුවර දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් පුර්කාන් හජියාර් මහතා පිළිගැනීමේ උත්සවයක් එතුමන්ගේ ගම්පල නිවසේදී පැවැත්තුණා. මේ අවස්ථාවට හිටපු අග්‍රාමාත්‍ය දීමු ජයරත්න හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න යන මහතුරුන් එක්ව සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන දානමය පින්කමට සහභාගී වීම සඳහා ගුවන් හමුදාපති එයා මාර්ෂල් කපිල ජයම්පති මහතා අද පෙරවරුවේ දළදා මාලිගාව වෙත පැමිණියා. මෙම අවස්ථාවට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් සහ යුද සමිතී මියකිය සහ ආබාධිත වූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන්ද එක්ව සිටියා. ජපාන අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ වරම යලි හිමි කර ගැනීමට එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමත්ව තිබෙනවා. ඊයේ පැවති 48 වන ජපාන මහමැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව හිටපු අගමැති ෂින්සෝ අබේගේ ලිබරල් ඩෙමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සංධානය 3-2 පාර්ලිමේන්තු බලයක් සමග අති විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත්තා. මෙම ජයග්‍රහණයත් සමගින් යලිත් වරක් ජපාන අගමැති ධුරයට තේරීපත්ව සිටින ෂින්සෝ අබේ මහතා එම ධුරයේ වැඩිම කාලයක් රැඳී සිටි පුද්ගලයා වශයෙන් ඉතිහාසයට එක්වනු ඇත. ඒ සමගින් ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් මීළඟට 360.